දේශපාලන ගෙවිච්ච වසර එක හමාර කඩීමක් විදිහට. ඒ ජනාධිපතිවරණයේදී අපේ රටේ ජනතාවට වර්තමාන බලය අරන් ඉන්න පාලකයෝ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල ප්‍රමුඛ මේ සන්ධාන නැත්නම් මේ සභාග ආණ්ඩුව ඉදිරිපත් කරපු දේශපාලන සටන් පාඩ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම. අනිත් එක යහපාලන ස්ථාපිත කිරීම. දැන් මේ ගෙනාවු සටන් පාඩ දෙකම මේ සටන් පාඩ කියපුවත් අර්බුදයට ගිහිලා තියෙනවා. ඒ වගේම මේ සටන් පාඩ දෙක මේ මොහොත වෙනකොට අභියෝගයට ලක් වෙන ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව අවතීර්ණලා තියෙනවා. ඒ වගේම ඒ මැතිවරණ වේදිකාවල ඒ කැම්පේන් එකේ කතා කරපු තව සාකච්ඡාවක් තමයි නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරන්න ඕනි කියලා. ඒතර මේව පිළිබඳව විශේෂයෙන් අපි මේ මොහොතෙත් ඒක පිළිබඳව ප්‍රශ්න කරා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නේ ව්‍යුක්ත කරන්න බෑ, ඒක වෙන් කරන්න බෑ, ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙන් කරන්න බෑ. ආර්ථිකය ඇතුලේ සමානාත්මතාවය දෙන්නේ නැත්නම්, ආර්ථිකය ඇතුලේ බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැත්නම් එවැනි ආර්ථික ක්‍රමයකට බෑ ප්‍රජාතන්ත්‍රවාද දෙන්න. උදාහරණකින් කියනවා නම් රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඉල්ලීමක් තියෙනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා, ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන හදන පාලනයකට බෑ ශිෂ්‍යයින්ට ප්‍රජාතන්ත්‍රවාදීව සලකන්නේ, ශිෂ්‍යයින්ට පහර නොදී ඉන්න. රටේ ජනතාව ඉල්ලනවා බොන්න පිරිසිදු පානීය වතුර ඉල්ලනවා නම් ඒ බොන්න පිරිසිදු පානීය වතුර ඉල්ලන ජනතාවගේ පැත්ත ගන්න නැතුව කම්පැනි ආරක්ෂා කරන පැත්ත ගන්නවා නම් එතකොට එවැනි පාලනයකට බෑ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිපත්තියයි ආර්ථික උපායමාර්ගයයි ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයි. හැබැයි ඒ සාකච්ඡාව කෙරුණේ එහෙම නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සාකච්ඡාව එහෙම කිරලා තියෙද්දි දැන් සිද්ධ වෙමින් තියෙන්නේ මොකද්ද? දැන් පහුගිය දවස්වල අපි දැක්කා පාර්ලිමේන්තුවේ එකඟතාවයෙන් 52ක් සම්මත වෙනවා. එකක් තමයි තොරතුරු දැනගැනීමේ පනත. අනිත් එක ඊ හැඳුනුම්පත නමින් හඳුන්වපු නමුත් රටේ ජනතාවගේ ජෛවමිතික තොරතුරු සහ ඒ වගේම රටේ සාමාන්‍ය පවුලක පුජ්‍යලයේගේ පවුල් විස්තර ලබා ගැනීම දක්වා පුරවැසියන්ගේ තොරතුරු ලබා ගැනීමේ ඕමනාවෙන් සම්මත කරපු පනතක් සම්මත වුණා. එතකොට මේ පන සම්බන්ධයෙන් ලොකු විවාදයක් ආවේ නැහැ. නමුත් මේක අතිශය බරපතල පනතක්, අතිශය බරපතල අවදානම් සහිත ක්‍රියාමාර්ග, ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් ගත්තොත් බරපතල අනතුරු සහිත ක්‍රියාමාර්ගයක් මේ අරන් තියෙනවා. දැන් මේ සම්මත කරලා තියෙන නැත්නම් මේ ගේන්න හදන ජෛවමිතික දත්ත සහිත හැඳුනුම්පත් සම්බන්ධ මොකද්ද කතාව? දැන් මේකේ මේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් පුජ්ජලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේකේ අරමුණ සම්බන්ධ ඉදිරිපත් කරලා තියෙන කරුණු. ඔවුන් කියනවා පළවෙනියටම පවුල් ඒකකයක් ලෙස පවුලේ සියලු පුද්ගලයන්ගේ පුද්ගල දත්ත එක් රැස් කිරීම සහ වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීව දත්ත, ජීව මිතික දත් ලක්ෂණ හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල ඡායාරූප ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක් මාධ්‍ය දත්ත පද්ධතිය ලෙස ස්ථාපිත කිරීම. එතකොට මේකේ මේ මූලික අරමුණ විදිහට හඳුන්වන්නේ දත්ත තොරතුරු ලබා ගැනීම. ඊළඟට මේකේ තුන්වෙනි කාර්ය ඉදිරිය තියෙනවා මධ්‍යම දත්ත ගබඩාවේ තොරතුරු නෛතික දත්ත හුවමාරු ප්‍රතිපත්තියක් ස්ථාපිත කර අත්‍යවශ්‍ය ආයතන සමග හුවමාරු කර ගැනීම. දැන් මේකේ ප්‍රශ්න තියෙන්නේ දැන් මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කාලේ පාර්ලිමේන්තු විවාදයක් ගියා. එතකොට ඒ විවාදෙදී එරාන් වික්‍රමරත්න මහත්තයා මොකද කිව්වේ? එයා මෙන්න මේ විදිහට කියනවා. විද්‍යුත් හැඳුනුම්පත මගින් ජනතාවගේ පෞද්ගලිකත්වයට අදාළ අයිතීන් උල්ලංඝනය වීමේ අවධානමක් තිබෙනවා. දත්ත ගබඩාවක් ඇතිකොලොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම නව තාක්ෂණික වර්ධනයන් ප්‍රජාතන්ත්‍රවාදයට හානි නොවන ලෙස උකහා ගැනීම පිළිබඳව මේ ගරු සභාවේ සාකච්ඡා කළා. එතකොට මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මේකට විරුද්ධව මේ ගෙනාවු පනත මේ පනත ඒ කියන්නේ පනත සාකච්ඡාවේ දිනකොට මොකද මේක ගෝඨාභය රාජපක්ෂලා ආරක්ෂක ලේකම් ආමාත් ඉඳද්දි ආරක්ෂක අමාත්‍යංශ බලය පාවිච්චි කරලා පනතක්වත් නැතුව තොරතුරු අරගෙන ඒවට අදාළ අයදුම්පත් පුරවලා මේ රටේ ලොකු ක්‍රියාවලියක් ගියා. එතකොට මේක ඒ වෙලාවේ 2014 අගෝස්තු 21 පාර්ලිමේන්තුවේ ගත්ත සංවාදෙදී පාර්ලිමේන්තු විවාදෙදී ඉරාන් වික්‍රමරත්න මහත්තයා කියන්නේ ඒ කතාව. එතකොට ඒ වෙලාවේ හඳුන්වෙtti පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්වෙtti ජනතා විමුක්ති පෙරමුණ. එයා මොකද්ද කියන්නේ? ඒ නිසා රජයේ හොඳ දෙයක් කරන්න අදහසක් නම් මේ තිබෙන්නේ වරහන් ඇතුළ යා උපුටනවා. අපි නම් හිතන්නේ නෑ එහෙම හොඳ දෙයක් සේයා මාත්‍රයක්වත් මේක තිබෙනවා කියලා. ඒ උමනාවට ගැළපෙන ආකාරයේ ක්‍රියාමාර්ගයක් තිබෙන්න ඕනේ. ඒතොර ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත් මේ සම්බන්ධයෙන් විරෝධතාවයක ප්‍රශ්න තියෙන. දැන් මේක සම්මත වෙනවා. නිසා මේ සම්මත වෙලා තියෙන මේ පනත හරහා ලංකා රටේ ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සහ ඒ තොරතුරු ලබා ගැනීම හරහා ඔවුන්ගේ පුද්ගල නිදහස අහෝසි වෙන සහ ඒ හරහා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට ඒ වගේම සමාජ ක්‍රියාකාරකම් වලට අනතුරක් ඇති වීම තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා දැන් මේ පුද්ගල නිදහස ගැන කතා කරපු ලිබරල් වාදී ගැන කතා කරපු පහුගේ ඡන්දේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරපු අයගෙනුත් අපි ප්‍රශ්න කරනවා. දැන් මොකද්ද මේ ගැන කියන්නේ? දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නද ලෑස්ති වෙන්නේ? මෙවැනි අපි ඉදිරියට කතා කරමු. මේ ප්‍රජාතන්ත්‍රවාදී දෙන්නේ මේ හදන නීති ආධිපත්‍ය කියලා පෙන්නලා ඒක හරහා
තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. දැන් නීති හදනවා හෙට ඒ නීති ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ මේකේ වුවමනා මොකද්ද මේකේ වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි වෙයි. සුදී